චෙච්නියානු නායක රම්සාන් කදීර රෝගී තත්ත්වයකින් පෙළෙන බව නැවතත් මාධ්‍ය වාර්තාවලින් සඳහන් කරලා තියෙනවා. මෙය ඇත්තටම නවායා ගසේතා පුවත්පත විසින් තමයි වාර්තා කරලා තියෙන්නේ. රුසියාවේ ආණ්ඩුවට විරුද්ධ ස්ථාවරයක ඉඳන් ලියන පුවත්පතක් විදිහට නවායා ගසේතා පුවත්පත මේ ප්‍රකාශ කරනවා. මේ රම්සාන් කදීර පැන්ක්‍රියාටික් නෙක්‍රෝසිස් තත්ත්වයකින් පෙළෙනවා කියලා. ඒ කියන්නේ අග්න්‍යාශය ක්ෂයවීමේ තත්ත්වය. මං හිතන්නේ අග්න්‍යාශයේ කොටසක් මැරෙනවා කියන එක තමයි එතන අදහස. ඉතින් මේ රෝගී තත්ත්වය වර්ධනය වුණොත්, බරපතල වුණොත්, ඒ ප්‍රදේශය ආසාදනය වුණොත් ඊට පස්සේ ඒක පැතිරිලා ජීවිතයටත් හානි වෙන්න පුළුවන් කියන එක තමයි මම කියවපු දේවල් අනුව දුටුවේ. ඉතින් බොහොම කියන්නේ ජීවිතයට හානිකර, එහෙම නැත්නම් ජීවිතයට බලපෑමක් වෙන්න පුළුවන් විදිහේ තත්ත්වයකට ඔහු පත් වෙලා තියෙනවා කියන එක තමයි මේගොල්ලන් මේ වාර්තාවලින් සඳහන් කරන්නේ. මීට කලිනුත් අපි දැක්ක ගිය අවුරුද්ද සැප්තැම්බර් මාසයේ මේ රම්සාන් කදීර දවස් කිහිපයක් අතුරුදහන් වෙලා හිටියා. එතකොට ඔහුට වස දුන්න කියලත් යම් කිසි කතා බහක් ගියා. ඉතින් මේ නවායා ගසේතා වාර්තාව කියන විදිහට 2019 ජනවාරියේදී තමයි රම්සාන් කදීර මේ රෝගී තත්ත්වය මුලින්ම හොයාගෙන තියෙන්නේ. ඒ වෙලාවේ ඇත්තටම ඒ කාලේ රම්සාන් කදීර එක වෙලාවකදී කියලා තිබුණ තමන් මේ හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඉන්නවා, තමන්ට දවස් කිහිපයක් වුණ රෝගී තත්ත්වයකින් පෙළෙන්නට සිද්ධ වුණා. ඒ නිසා බටේකින් බෙහෙත් එහෙම දෙන්න සිද්ධ වුණා. නමුත් දැන් ඔහුගේ තත්ත්වය හොඳ තත්ත්වයකට හැරිලා තියෙනවා කියලා ඒ දවස්වල ඔහු ඒ වගේ කතාවක් කියලා තිබුණා. කොහොම වෙතත් ඊට පස්සේ මේ මෑත කාලෙකදී පහුගිය අවුරුද්දේ ආපවතවකෝ රෝගී තත්ත්වයෙන් පෙළෙනවායි කියලා ඔහුට වස දුන්නයි කියලා එහෙම කටකතා පැතිරෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔහු ආපව ප්‍රසිද්ධියේ පෙනී සිටියා. නමුත් දැන් මේ අය කියන විදිහට, මේ නවයා ගසේතා වාර්තාව කියන විදිහට කදීරවගේ තත්ත්වයේ තරම්ම හොඳ නැහැ. ඒ නිසා ක්‍රෙම්ලිනය මේ වෙනකොට චෙච්නියාවේ අනුප්‍රාප්තිකයෙක්ව හොයනවා කියන එක පිළිබඳ වාර්තාව මේගොල්ලන් ප්‍රකාශ කරනවා. මේගොල්ලන් කියනවා අප්ති අලවුදින තමයි ප්‍රධාන වශයෙන් මේගොල්ලන් සලකන්නේ කියලා. ඊළඟ අනුප්‍රාප්තිකය විදිහට පත් කරන්න රම්සාන් කදීරෝෆ් යම් කිසි ආකාරයකින් බරපතල විදිහට රෝගී තත්ත්වයට පත් වුණොත්, එතකොට අප්ති අලවුදිනෆ් කියන්නේ අහ්මත් බලකායේ, කියන්නේ චෙච්නියාවේ ඔය ඉන්න චෙච්නියානු හමුදා බලකායේ ප්‍රධානියා විදිහට කටයුතු කරන හමුදා නිලධාරියා. එතකොට ඔහු තමයි දැනට මේ පුවත්පත් වාර්තාවේ හැටියට ඊළඟ නායකයා විදිහට සූදානම් කරමින් තිබෙන්නේ. කදීරෝෆ් බොහොම නරක තත්ත්වයක පවතින හින්දා. ඉතින් අපි රම්සාන් කදීරෝෆ් රුසියාවේ දේශපාලන කටයුතු වලට සහ විශේෂයෙන්ම යුක්‍රේන යුද්ධය වගේ දේවල් වලට වැදගත් වෙන ආකාරය ගැන මීට කලින් කතා කරලා තියෙනවා. එතෙන්දී මිලිටරිමය වැදගත්කමකට වඩා වැඩි දෙයක් තියෙන බව අපි ඔයගොල්ලොත් එක්ක කියලා තියෙනවා. ඒ වීඩියෝ එක මම ඩිස්ක්‍රිප්ෂන් එකට එකතු කරන්නම්. ඒක බැලුවේ නැත්නම් බලන්න ඇයි මේ චෙච්නියානු නායකත්වය රුසියාවට ඉතා වැදගත් වෙලා තියෙන්නේ කියන එක. ඉතින් චෙච්නියාවේ දේශපාලනය ගත්තාම එක විදිහකට කාලයක් තිස්සේ දැන් රම්සාන් කදීරෝෆ් 2007 ඉඳන් එහි නායකයා විදිහට ඉන්නවා. ඉතින් බොහොම ස්ථාවර තත්වයක පවත්වාගෙන යමින් තිබෙනවා. විශේෂම චෙච්නියාව වගේ තැනක ස්ථාවරත්වය රුසියාවට බොහෝ සෙයින් වැදගත් වෙනවා. විශේෂයෙන්ම කාලයක් තිස්සේ රුසියාව මුහුණ දෙමින් තිබෙන ඉස්ලාමීයාන්තවාදී තර්ජනයත් එක්ක. ඒක නිසා මේ ප්‍රදේශය ආරක්ෂාව ගැන රුසියාව විශේෂ අවධානයක් යොමු කළ යුතුයි සහ කරනවා. ඒ නිසා මේ වගේ ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්න රුසියානු බලධාරීන් කටයුතු කරනවා වෙන්නට පුළුවන්. කොහොම වුණත් මේ කතාවල් වල ඇත්ත නැත්ත අපිට තව ටික දවසක් යද්දී හරියටම දැක ගන්නට පුළුවන් වේවි.